වචනේ කියන එකට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය ඉතාමත් ප්‍රබලයි. උන්වහන්සේගේ සුභාසිත වචන මුළු ලෝකයක් නිම්වා. දැන් බලන්න අසරණ වෙච්ච පටාචාරට එක වචන දෙකයිනි ආමන්ත්‍රණය කළේ. ජීවිතේම වෙනස් වෙනවා. අවසන ජීවිතේ රහත් තෙරණියක් බවට පරිවර්තනය වෙනවා. වචනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දලදාවන් ස්පර්ශ වෙලා ගලාගෙන ආපු මේ බුද්ධ වාසිතය කී දිනක් නම් මේ ලෝකෙින් නිවෙනවද? නමුත් අපට පේනවා අද ගොඩාක් කට නිසා පව් කර ගන්න ගොඩක් දෙනේ. ගොඩක් පව් කර ගන්න. මෙවලම් පාවිච්චි කිරීමේදී ගොඩාක් බොරු කියනවා. විහිළුවට කරන්න. විපාකේ ප්‍රබලයි. කේලං කියනවා හිස් වචන, පරුස වචන, සම්ප්‍රප්පලාප. පිරිලා සමහරුන්ගේ. කේලම භයානකයි. කේලම තන තන කේලම් කියන මිනිස්සයා භයානක හොරෙකුට වඩා භයානකයි. ඇයි? ඔහු ඒ හොරකම් කරන්නේ ගුණවත් මිනිස්සු ඉතාම අපහාසයෙන් උපයාගත්ත ඔහුගේ අභිමානය, ගරුත්වය, විශ්වාසනීයත්වය. කේලම ඉතාම භයානකයි. ඔබ දන්නවද? කේලම් කියන මිනිස්සු ගුණවන්ත මිනිස්සුන්ගේ විනාශ කරන මේ උපයාගත් මහා වටිනාම දේවල් විනාශ කරන හැටි අද ලංකාව බලන්න. රටක් ගැන, ජාතියක් ගැන, රණවිරුවන් ගැන, ස්වාමින්වහන්සේලා ගැන කොයිතරම්නම් කේලම් පතුරවනවද? හරි බයහනකයි. මට මතක් වෙනවා මේ වෙලාවේ කටහින්දා සසර පුරා දුක් විඳලා බුද්ධ කාලයේදී විපාක සහිතව ඉඳලා සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෙක්ගේ කතාවක්. මේක නූතන ඍතාව වැදගත් වෙනවා. මොකද්ද? අපිට මතක ඇති සුප්පබුද්ධ කියන චරිතය. මේ සුප්පබුද්ධ ඇඟ පුරාම කුෂ්ඨ තියදී හැම වෙලාවම ඒ තුවාල කහනවා, මුළු ඇඟේම ඕජස් කලනවා, හිඟා කෑවේ. එක දවසක් මගේ බුදුරජාණන් වහන්සේ සන්ධ්‍යා කාලේ දන්සභා මණ්ඩපයේදී මේ ආර්ය ධර්ම දේශනා කරනවා. මොහුට මිනිස්සු අතරට යන්න බෑ. හැම වෙලාවෙම ඇඟ කහනවා, ඕජස් කලනවා. ධර්මශාලාවේ එළිය ඉඳලා ධර්මය අහන සුප්පබුද්ධ සෝතාපන්න වෙනවා. ඒක බුදුහාමුදුරු දැක්ක බුදුනුවණින්. ඉන්න තැනක් නැහනේ. දැන් සමහර ඉන්නව නේද අපේ පිටත් හම් වෙනව නේද? ජීවිත කාලෙම Tamanට කියලා හැවණක් නැහැ. හැමදාම බෝඩින් වල කුලීගවල වල ඉන්න කට්ටියත් ඉන්නව නේද? ඒත් විපාකයක් තමයි. සුප්පබුද්ධන් විපාකයක් වින්දා. සෝතාපන්න වෙනවා. රාත්‍රී ඉන්න තැනක් හොයාගෙන යනවා. වෙනතේ රාත්‍රී කාලෙදි කුලප් වෙච්ච उदासन पिंडपाते वडिनवा स्वामीन वहांसेला स्वामीन वहांसेला पिंडपाते वडिन विलाविदि मे मरणे देक्का इदा संध्या काले භාග්‍යවතුන් වහන්සේ මේ සිද්ධිය මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ පෙර ජීවිතේ වෙච්ච සිදුවීම ඉතාමත් මනවින් ගලපලා වර්තමානයේට කියලා දෙන මහණෙනි. මේ සුප්පබුද්ධ තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සිටු පුත්‍රේ දැන් හිඟා කනවා. සසරේ හැටි බලන්න. මේ සිටු පුත්‍රයා යොබ්බන මදෙන් යව්වන මදෙන්
තරුණ කමින් ධනවත් කමින් හරියට මානෙන් ඉදිමිලා හිටියේ අපෙත් ඉන්නව හැම කට්ටිය සමහර බලේ තියෙන උදවියගේ පුතුන්ට හැදෙන්නේ රෝගේ අන්න එහෙම ඊට පස්සේ කිසිදු වැරද්දක් නොකරපු පින්නපාතේ වඩින පසේ බුදුරජාණන් වහන්සේට අපහාස කරනවා මේ මුඩු මහන අමු දවල් ඉහිං කණින් පොරවගෙන කුෂ්ඨ රෝගයක් හැදිලාද හිඟා කණ්ඩද යන්නේ කියලා ඇහුවා මේ වචනේ තාමත් බරපතලයි ගුණේ වැඩි වෙනකොට විපාකයක් වැඩි දැන් බලන්න මේ කල භයානක ප්‍රකාශයෙන් කල්ප ගානක් සතර අපායේ පැහැෙනවා මනුස්ස ලෝකෙට එනවා මනුස්ස ලෝකෙට ඇවිල්ලා हिंगा कानो विरा पुथुम विधि कुष्ठ रोगी दुख मेरन काम कट हिंदी समहार अयपीट एस दिगा कंदे काटत् पारिश्रम परहर मालू आना कखिंद लोके अग्निंदी अंद वैद समहर वेदिकावल दिशाबान बसप वादिक वितांडवादी अदहस्ती आ बलपुह मे विनिस्सु खम पलवत् पिलिगन्नति तरमट पिरिहिलान पुडी कालेकट बलयक् वेनुवेन पुतुम विधिहटने वचने अकुसल करगान अनुकंपावेन गियान दाल अन्न विन दवस सदाकालिकल हिता विनसुट वरदी नौतन देखा नून हिता मेटिक उना तहेन्ने ज्ञानवंतक तीन मनुष्य हितरा अणुनेट असती हिंगिनकूट मेघ तेरे अवबुद मदगा समहर इन परेशनात्मक धर्म देश कमति के मे मेतकाले करण युकोल हक संबंध दड्डी अवधाने की मगे धर्म सन्निवेदन कटित मकल समहर इनम बनहंडेनो बनहंड हिताक देनी मनोलोकन दुराकने एलिएट गलाबोगाइन अवस्था लभिला करण हम තෙරුවන්ට කරපු අපහාසයක් ධර්මයහන කෙරෙකුරු බා කරපු බාධාවක් බලා නිදි හිතේ සමාධිය පිරෙන පුදුම සිත් කරදර වලින් පිරලා තියෙන ජීවිතේ අනිත් එක තමයි අවබෝධ නොකරපු කාරණා එකක්වත් අවබෝධ කරගන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ පුදුම විපාක එහෙම උදවිය පුදුම විදිහට අද ඉන්නවා ඇත්තටම අනිත් එක මොකක්ද දන්නවද සමහරු तमंगी सीलेट तमम उपवाद कर गाण हानि कर गाण समहर मेक लघु मकला कटनी सा वेदे मे कथा पेनो ने बल इन बल नति विविध शेस्रवल इन पंचनिको इतर गण वे समहर इन अयता विधि हो रहा कन्न कट विमान पेरते लभिच मनुष्य जीवते सार्थक पल्ले हटने में मनुष्य जीवते उडट गांड मनुष्य 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 देवेंद